මේක බාරගන්නකොට මම කියලාමයි බාරගත්තේ මේ ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා ටීම් එකක් අනවුන්ස් කරලා යවන්න තිබුණා රෑ 12න් ඉස්සෙල්ලා ඒකට මේ හදිස්සියේ මේ වෙලාවේ මට ඉස්සරහට ඇවිල්ලා මේක කරන්න පුළුවන්ද කියලා ඇහුවම මම මේ හිතාමත් අකමැති වුණා ඒ වෙලාවේ ඒක බාරගන්න මම මේක බාරගන්නකොට මම කිව්වා සිලෙක්ටර්ස්ලට ගෙවන පේමන්ට් එකක්වත් මට ගෙවන්න එපා මොකද මට සතයක්වත් මෙතනින් එපා මම මේක මේක රට වෙනුවෙන් කරලා මම යන්නම් කියලා මම එහෙමම කියලා තමයි මිනිස්ටරටයි ඔක්කොටම ඉන්න තැන එක්ස්කෝ එකටයි කියලා තමයි මම මේක බාරගත්තේ ඔබතුමා චේන්ජස් කරා තරගයේ තරගාවලිය පෙරදුනා වගකීම ඔබතුමාලා ඇතුළු කණ්ඩායම බාරගන්න මම බාරගන්නනේ සිලෙක්ටර්ස්ලත් නේ මම සම්පූර්ණයෙන් බාරගන්නවා ඒ එම ඒක හරියට කරේ නැත්නම් ඒ ඒකට මට කිසි දෙයකට බය වෙන්න කාර්යයක් නැහැ අපි හිතට එකඟව හිතුවා මේක තමයි හොඳම කොම්බිනේෂන් එක කියලා ඒක මම අදත් කියනවා තිරිමාන්න තමයි අපිට ඉන්න ටෙක්නිකලි කරෙක්ට් හොඳම ප්ලේයර් ඒ වගේ ප්ලේයර් කෙනෙක්ට අපි පුළුවන් තරම් දෙන්න ඕනේ කොන්ෆිඩන්ස් එයාව ස්ටැබිලයිස් කරන්න ඕනේ බැටින් ඕඩර් එකේ එයා අපි එයාගේ හිතේ යන්න නරකයි මම මේ මැච් එකේ ෆේල් වුණොත් මම ඩ්‍රොප් වෙනවා කියලා. ඒකයි සංගක්කාරලා මහිනලා ඒ වගේ ක්‍රීඩා කරේ ඒගොල්ලන්ගේ හිතේ අපේ හිතෙත් කවදක්වත් අපේ හිතේ ගියේ නැහැ මම මේ මැච් එකේ ෆේල් වුණොත් මම ඩ්‍රොප් වෙයි කියලා. අපි ෆේල් වුණොත් අපි කනගාටුයි ඒක ඇරෙන්න වෙන දෙයක් පොරි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලා දෙන්නේ 3 දෙනෙක් අපි ස්ටැබිලයිස් කරගන්න ඕනේ ඉස්සරහට. ඉතින් ඒක අපි මාවන් බිඳු 6ක් ගහලත් අපි තියාගෙන හිටියා මාවන්. මොකද අපි දැක්ක එයාගේ පොටෙන්ෂල් එක. එන් ලසිත් මාලිංග පත්‍රයේ ආටිකල් එකකුත් ගියා. ඔහු ප්‍රසිද්ධියම කිව්වා ඔහු එපා ගියදී ඔහුට මේ ටෝර්නමන්ට් මේ ටූර් එක කරන්න බැහැයි කියද්දී ඔබ සිලෙක්ට් කරා කියලා. මම ඒක තමයි කිව්වේ අපිට ඊමේල් එකක් තියෙනවා එයාගෙන් කියලා එයා මේ කැප්ටන්සි එකෙන් අයින් වෙනවා. මේ ඒ කැප්ටන්සි එකෙන් අයින් වෙලා වෙන නායකයෙක් පත්කරන්න මොකද එයා දැනට අන්ෆිට් 17 වෙනිදා ඉඳන් එයා මේ එයාට ක්‍රීඩා කරන්න පුළුවන් බව කියලා මේ ඊමේල් එකක් තියෙනවා. අපි ඇත්තෙම ඒ වගේ අයට ටිකක් අනුකම්පා කරන්න ඕනේ. ඒගොල්ලන් ක්‍රිකට් ගහලා ඒගොල්ලන්ගේ හිතේ අමාරු තියෙන්න ඇති මොනවා හරි වෙච්ච ඉෂුස් එක. මං හිතන්නේ අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට වෙන්නේ කියලා. එතකොට ඕගලන්ටත් තේරෙයි එයා කොයි වගේ වෙලාවකටද ෆිට වෙන්නේ මොන වගේ මැචස් තියෙනකොටද කියලා.